जनता यहापत मुख सौख्यपुरू अनुगमने नोकिरीमें गेलु रसक उद्गतवी अतै सौख्य अमात्यांशे पवसाई यहापत सौख्यपुरू समाजेन गिलिहिमिन तिबे अदट यदी अति लोक मुख सौख्य दिनी निमित्तेन सकसु विशेष वार्तावक् दैन මෙවර ලෝක මුඛ සෞඛ්‍ය දින වැඩසටහන් යහපුරුදු ආරම්භමු මුව කමල සුරකිමු තේමාවෙන් ක්‍රියාවට නැංවේ. ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුගේම දත් 6ක් පමණ නරක් වීමේ අවදානමට ලක් වී ඇති බව හෙළි වී තිබේ. කුහර ඇතිවීම, දිරායාම, විකෘති වීම හා දුර්වර්ණ වීම ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි දන්තාබාධ වේ. මුඛය විධිමත් ලෙස පිරිසිදු නොකිරීම, පැණි රස ආහාර මීට බලපායි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 90% ක පමණ පිරිසක් දත් දිරායාමට ගොදුරු වී ඇතැයි දන්ත සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. යවුනේ පටන් ගන්න ළමයි අපි කියන්නේ කාබොනික් දියර නැතිනම් පාන වර්ග වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ බෙවරේජස් කියලා මේවාට සීක්‍රින් පුරුදු වෙලා යනවා. ආනයනය කරපු පුවක් කුඩු පෙති පැකට් කරලා කන්න පුරුදු කරනවා. මේක නිසා සබ්මියුකස් ෆයිබ්‍රෝසිස් කියන තත්ත්වය ඒ කියන්නේ කම්මුලේ ඇතුල් පැත්තේ ඝන පන්තු මිටි වගේ ඇවිල්ලා කට අරගන්න බැරි වෙලා කාලෙකින් පිළිකාවක් බවට හැරිය හැකි పూర్ව පිළිකාමේ තත්ත්වයක් ඇති වෙනවා. ගර්භණී කාන්තාවන් අනිවාර්යයෙන්ම ඉතා හොඳ මුඛ සෞඛ්‍යයක් පවත්වාගෙන යා යුතුය. ගර්භණී කාලයේදී හෝමෝනවල වෙනසක් සිදුවීම හා නිතර ආහාර ගැනීම හේතුවෙන් ඔවුන්ට මුඛ රෝග වැළඳීමේ වැඩි අවධානමක් පවතී. දරුවා සමග ඇතිවන බන්ධන ක්‍රියාවලියේදී මවගේ මුඛයේ ඇති බැක්ටීරියා දරුවාට සංක්‍රමණය වීම වළක්වා ගත යුතුය. ඒ සඳහා දරු ප්‍රසූතියට පෙර මව්වරුන්ට යහපත් මුඛ සෞඛ්‍ය මට්ටමක් තිබිය යුතු බව වෛද්‍යවරු පවසති. මුඛපිලිකා දන්ත රෝගවලට අමතරව එල්ල වී ඇති බරපතල රෝගී තත්වයකි. ශ්‍රී ලංකාවේ පිරිමින් අතර මුඛපිලිකා බහුල ලෙස දැකිය හැකිය. පිලිකා අතර තෙවැනි ස්ථානයද ඊට ලැබී ඇත. දුම්පානය හා බුලත් විට සැපීම මීට ප්‍රධාන හේතු බව වෛද්‍යවරු පෙන්වා දෙති. පැණි රස කෑම අඩු කිරීම දිනකට දෙවරක් දත් මැදීම දුම්පානයෙන් හා විට සැපීමෙන් වැළකීම මුඛ සෞඛ්‍යයට වඩාත් හිතකර බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටී.